ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වාර්තාපතට තමගේ නම ඇතුළත් කරගන්න හැකියාවක් තියෙනවා නම් ඒක ඔහුට ලැබෙන විශේෂ අවස්ථාවක්. වැඩිම ලකුණු, වැඩිම කඩලු, වැඩිම උඩපන්දු වගේ වාර්තාවල උඩින්ම නම සටහන් කරගන්න එක ක්‍රීඩකයෙකුට ගෞරවයක් වුණාට අද අපි මේ කතා කරන්න යන වාර්තාවේ නම ඉහළින් සටහන් කර ගැනීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. සාමාන්‍ය ක්‍රිකට් තරගයක ප්‍රතිකරුවෙක් බිංදුවට දැවියනවා කියන්නේ හරිම අවාසනාවන්ත සිද්ධියක්. එක් දින තරගවල මේ විදිහට වැඩිම අවස්ථාවක් බිංදුවට දැවී ගිය නම් දරූ ප්‍රතිකරුවන් කවුද කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් පන්දියවන්නන් මේ වගේ වාර්තාවක ඉදිරියෙන් ඉන්න එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි මේ කතා කරන්නේ පන්දියවන්නන් අතහැරලා ප්‍රතිකරුවන් විදිහට සුපිරි දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් බිංදුවට දැවී ගිය අවස්ථා ගැන. ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම අවස්ථාවක් බිංදුවට දැවී ගිය ක්‍රීඩකයන් පෙළගස්සද්දී මුල්ම ක්‍රීඩකයන් පස් දෙනා අතරින් පස්වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා බිහිකල් දක්ෂ කඩුරු රකින ප්‍රතිකරුවෙක් වන රොමේෂ් කළුවිතාරණ. 1996 ලෝක කුස්ලාන් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ආරම්භක ප්‍රතිකරුවා විදිහට ක්‍රිකට් වෙනස් කළ මේ සුපිරි ප්‍රතිකරුවා එක්දින තරග 189 කදී ලකුණු 3011ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ අවස්ථාව 189 දී අවස්ථා 24ක් කළුවිතාරණ දැවී ගිහින් තියෙන්නේ කිසිම ලකුණක් ලබා ගන්න කලින්. මේ වර්තාවේ 4 වෙනි තැන ඉන්නේ තවත් හරි අපූර්ව ක්‍රීඩකයෙක්. මොඩර්න් ක්‍රිකට් වල නැත්නම් සීමිත පන්දුවාර තරගවල වෙනසක් කරපු ප්‍රේක්ෂකයන් වඩාත් ආදරය කරන ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් ක්‍රිස් ගේල් තමයි මේ වර්තාවේ 4ට ඉන්නේ. මේ සුපිරි කොදෙව් ආරම්භක වමත් ප්‍රතිකරුවා එක් දින තරඟ 301ක් ක්‍රීඩා කරලා ලකුණු 10000කට වඩා ලබාගෙන තියෙනවා. ගේල් එක් දින ජීවිතයේ අවස්ථා 25ක් දැවී ගිහින් තියෙන්නේ කිසිම ලකුණක් ලබා ගන්න කලින්. ඊට පස්සේ ලිස්ට් එකේ තුන්වෙනි තැන ඉන්නේ තවත් අපේ කෙනෙක්. එක් දින තරඟ හෝ ටෙස්ට් තරඟ කියලා වෙනසක් නැතුව බලන් ඉන්න ආස ප්‍රතිහරම රටාවක් තිබුණු මහේල ජයවර්ධන තමයි මේ සටහනේ තුන්වෙනි තැන ඉන්නේ. මහේල ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ලකුණු 12000කට වඩා ලබාගත් ක්‍රීඩකයෙක්. මේ සුපිරි ක්‍රීඩකයා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක් දින තරඟ සංඛ්‍යාවකට ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ තරඟ 448ක්. මේ තරඟ 448න් අවස්ථා 28ක මහේල දෙවියන්නේ කිසිම ලකුණක් ලබා ගන්න කලින් පළමු පන්දුවේ ඉඳන් දිගට හරහට පහර දෙන්න බලාගෙන පිටියට තවත් ක්‍රීඩකෙක් තමයි මේ සටහනේ දෙවෙනි තැන ඉන්නේ. ඒ තමයි සුපිරි පාකිස්තාන ක්‍රීඩක සයිඩ් අෆ්රෙඩි. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් එක් දින තරඟ 398ක් ක්‍රීඩා කරලා ලකුණු 8000කට වඩා ලබාගත් මේ ක්‍රීඩකයා අවස්ථා 30කදී දැවී ගිහින් තියෙන්නේ කිසිම ලකුණක් නොලබා. මේ ලෝක වාර්තාවේ පළවෙනි තැන දිනාගෙන තියෙන්නේ ජාත්‍යන්තර එක් දින පිටියේ කිසිදා නොමැකෙන නමක් තමන්ගේ ප්‍රහාරය නිසා දිනාගත් සුපිරි ශ්‍රී ලංකා ප්‍රතිකරු සනත් ජයසූරිය. මේ සුපිරි ප්‍රහාරාත්මක එක් දින ප්‍රතිකරුවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 445ක් ක්‍රීඩා කළා. ශතක 28ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එක් දින ලකුණු 13000කට වඩා ලබාගත් සනත් අවස්ථා 34කම දැවී ගිහින් තියෙන්නේ කිසිම ලකුණක් ලබා ගන්න කලින්. මේ තමයි මේ වාර්තාවේ පළවෙනි පහට ඉන්න ක්‍රීඩකයෝ. පළවෙනි පහ ඇතුලේ අපේ තුන් දෙනෙක් ඉන්න එක අපිට ආඩම්බරයක් කියන්නත් බැරි වුණාට මේ ක්‍රීඩකයන් තුන් දෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කළ ක්‍රීඩකයන් නිසා ඔවුන් මේ වාර්තාවේ හිටියා කියලා අපේ ක්‍රිකට් වලට කිසිම අවමානයක් වෙන්නේ නැහැ. මේ වාර්තාවට අනාගතයේදී එයි කියලා හිතන්න පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිකරුව ඉන්නවා නම් ඔවුන්ගේ නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.